අපි පටන්ගත්ත ප්‍රෝග්‍රම් එක කැරක්ට එක කියලා. ඉතින් ඒ කැරක්ට එකට එක එකයි සම්බන්ධ වෙනවා. මේයින් අනුෂ්ක ඉන්දුනිල්ස ලංකාවේ ඒ-ලෙවල් කෙමිස්ට්‍රි වල චරිතයක්. ඉතින් අද කතාව යත් එක්ක අද හවස කතාවට කලින් අපිට පොඩ්ඩක් හිතුණා සර්ගේ වාහනය ගැන කතා කරන්න. මෑතකදී ගත්ත අලුත් වාහනයක් මේ දවස්වල ලංකාවට අලුතින් වාහන ගේන්න දෙන්නේ නැහැ. මේ මොකද පහුගිය කාලයක් තිස්සේ තියෙන ආනයන තහනමත් එක්ක හැබැයි ඉලෙක්ට්‍රික් වාහන ලංකාවට ගේන්න පුළුවන්. මේක ෆුල් ඉලෙක්ට්‍රික් වාහනයක්. එතකොට මේ වාහනේ මොකක්ද? මේක Ford Mustang Mach-E වාහන සම්පූර්ණ EV එකක්. එතකොට බැලූ බැල්මට වෙනුවෙන් ටිකක් දිග අර මේ Ford ලගේ තියෙනනේ පොඩි aggressive look එකක් කොහොමවත් වාහනයක් හදනකොට ඒ look එක maintain කරලා තියෙන වාහනයක් කොහොමද මේ වාහනේ comfortable ද නැත්නම් මේක driving experience තියෙනවා vehicle එකක්ද? මේක ඇත්තටම මේ normal Mustang එකේ performance එක තියෙනවා. අන්ටේ mode එකට දාන්න පුරන් කියලා දෙනවා. එතකොට ඒක සම්පූර්ණයෙන්ම petrol car එකක් විදිහම performance තියෙනවා. Pickup එකේ කිසි අඩුවක් නැහැ. අපේ අඩුවක් නැහැ. හොඳයි ඉතින් ඇත්තටම වෙලා තියෙන්නේ ලංකාවට මේ වාහන ගෙන්වන්න දෙන්න ඇති ප්‍රශ්නේ නේ. වෙන රටවල් වල නැති මේවා කොහොම සාමාන්‍ය වාහන පාවිච්චි කරන. එතකොට මේ වාහනේ සාමාන්‍ය මාකට් ප්‍රයිස් එක කීයක් වගේ වෙනවද? මේකේ මාකට් ප්‍රයිස් එක සාමාන්‍යයෙන් 150,000 600,000 අතර වගේ තමයි යන්නේ. ටැක්ස් එකත් එක්ක. ඒක වෙන්නේ නැහැ කියලා මම කිව්වේ මේ වගේ 600 එකෙන් මේ වගේ කාර් 3ක් ගන්න මේ වගේ වාහන 3ක් ගන්න පුළුවන් වෙන රට කරා. එතකොට මේ සාමාන්‍යයෙන් මේකේ යන්න පුළුවන් ස්පීඩ් එක? ස්පීඩ් එක යන්න නම් පුළුවන් ඉතින්. කොච්චරද කියලා දෙනවද? යන්න පුළුවන් මැක් ස්පීඩ් එක 100ට යන්න පුළුවන් ගැටලුවක් නැහැ. 100ට යන්න පුළුවන්. එතකොට ගියා කියලා මම කියන්නේ. ඔව් ඒක අපේ රටේ නීති විරෝධී මේ එහෙම අනවශ්‍ය වේගෙන් යන එක. නියමිත වේගෙන් යන්න එපා. ඒක අනාරක්ෂිතයි. එතකොට නැතුව ඒ වගේ ස්පීඩ් එකේ යන්න පුළුවන්. එතකොට මේක පැයට කිලෝමීටර් 100 වගේ රීච් කරන්න තප්පර? මම දැන් තප්පර 4-5 වගේ ගන්න පුළුවන්. හරියටම බලන්න. එතකොට අනික් කතාව දැන් මේකේ මේ ෆුල් ඉලෙක්ට්‍රික් නේ. ෆුල් ඉලෙක්ට්‍රික් vehicle එකක් වුණාට පස්සේ යන්න පුළුවන් range එකක් තියෙනවා කිලෝමීටර් ගණනක්. මේක කොච්චර දුර යන්න පුළුවන්? මේකේ යන්න පුළුවන් කිලෝමීටර් 468ක් කියලා තමයි කියන්නේ. නමුත් 450කට ආසන්න ප්‍රමාණයක් යන්න පුළුවන්. අර ගොඩක් වේගෙන් යනවා නම් ටිකක් අඩු වෙනවා. අඩු වෙනවා. මේකෙන් යද්දි සාමාන්‍යයෙන් 400ක් වගේ යනවා. එතකොට charge කරගන්න ගත වෙන කාර්? charge කරන්න කියන්නේ මේකේ අර fast charging තියෙනවා. එහෙම නැතුව ගෙදර charge කරන්න ගියොත් සාමාන්‍යයෙන් පැය 20ක් විතර යනවා. full charge කරන්න. සම්පූර්ණ charge කරගන්න දවසක් විතර යනවා. දවසක් විතර යනවා. මොකක්ද දැන් කරන්නේ නම් ඉතින් හවස charge එක දැම්මම දෙවෙනි කොට ඒක දින කොට charge කරලා දෙන්නේ. ලොකු ගැටලුවක් එන්නේ නැහැ. එතකොට මේ දැන් ලංකාවේ අලුත් වාහන ගන්න ඕනි කියලා ආසාවක් තිබුණාද? බ්‍රෑන්ඩ් නිව් vehicle එකකට යන්න ඕනි කමටද මේක ගත්තේ? නැත්නම් මේ Ford Mustang වලට යන්න මොකද වෙන ආසාවක් තියෙනවද? එහෙම නැහැ ඉතින් මම සාමාන්‍යයෙන් විතර ආහන ගන්නවා. දැන් මම දැක දැන් සමහරක් වෙලට මේවා දැම්මම සමහරු බනිනවා නේද වාහන ගන්න. එහෙනම් මොකටද මේ මැජික්? ඇත්තට මේවා මැජික් නෙමෙයි. වෙන රට ගනම් මම එක එකේ මේ ගන්නට මේ වගේ වාහන තුනක් විතර ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ තියෙන මේ ප්‍රශ්න සියල්ල මැදනේ මේ කියන්නේ. ඉතින් ඇත්තටම ඉතින් අර වාහනයක් ගන්න අපි ගොඩක් දුර වාහනට ආස කෙනා තමයි ඒක දන්නේ. වාහන විතර මාරු කරනවා, ඒ දේවල් කරනවා. ඉතින් අර වාහනයක් ගන්න එක ඇත්තටම කෙනෙක්ගේ achievement එකක්. නමුත් ඒක අර මුදලින් මනින එක මම හිතන්නේ ඇත්තටම හොඳයි කියලා. දැන් මගේ ගත්තොත් නම් මම ගනිපු මුල්ම වාහනේ තමයි මෝටර් සයිකල් එකක්. මෝටර් බයික් එකක්. Bajaj Platina මෝටර් බයික් එකක් 2010. මගේ ජීවිතේ මම ලැබපු ලොකුම achievement එක තමයි ඒක. මොකද මම ඒක ගත්ත විදිය. අවුරුදු 19 දී උසස් පෙළ ඉවර කරපු ගමන් මම ඒක ගත්ත විදියත් එක්ක මම ලැබපු ලොකුම ජයග්‍රහණයක් තමයි බයික් එක ගන්න. මේකට වඩා. ඒක ගන්න විදියනේ බලන්නේ අපි. ඉතින් අපි මේව පෙන්නන්නේ මේව මැජික් කියන නෙවෙයි. මේවා achieve කරන්න පුළුවන් දේවල්. අපි හිතාගෙන ඉන්නවා නම් අපි වගේ රටක මේව කරන්න බෑ කියලා. එහෙම එකක් නෑ. ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. ඒකට වෙන්න ඕනේ මහන්සිය. ඒ මහන්සිය කොහොමද උනේ කියන එක අපි කතා කරනවා අද අපේ කැරක්ටර් ප්‍රෝග්‍රෑම් එකේ. හවස 6:45ට රේඩියෝ එකෙන් මේක අහන්න. ඒ වගේම රෑ 7න් පස්සේ YouTube එකෙන් ආට මේක බලන්නත් පුළුවන්කම තියෙනවා. අපේ YouTube channel එක subscribe කරලා තියන්න. එහෙනම් සර්ත් එක්ක අපි කරපු ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන් අහන්න බලන්න. කොපි නැති වෙනස්ම YouTube experience එකක් විඳ ගන්න. YFM YouTube channel එක දැන්ම subscribe කරන්න.